මේ සිද්ධිය මට හිතෙනකොට දැන් ඔන්න හොඳට අවුව පායල. අවුව පායලට අද දවස වැහැල වැහැල අවුව පායල. මට මේ මත්දාන හෙද්දි අතීතයේ යම් දෙයක් සිද්ධ වුණා. මහා දවාලක ඒ සිද්ධිය මා හින්න මම අතීතයට ගියා. ඒ සිද්ධිය සිද්ධ වුණේ කොළඹදී. කොළඹ උතුරු කොළඹ අධ්‍යාපන කොට්ටාසේදී. ඒ සිද්ධියදී මම මට හිතා ගන්න බෑ මං කොහොම කියලා. ඕන සිද්ධිය වෙනවා. ඔන්න මම දැන් යම් ප්‍රෝග්‍රෑම් එකක් වැඩසටහනක් කරා ඒ කොට්ටාසෙට පත්වීම ලැබලා ආ විතරයි ගුරු උපදේශිකාවක් කියලා ආවා විතරයි. මම වැඩසටහනක් කරා ජනප්‍රිය පාසලක ඒ කොට්ටාසේ. නම කිව්වක් කමක් නැහැ. සාන්ත බේන්දික විද්‍යාලය කොට්ටාසේ තමයි කරේ. මේ ඇත්ත කියන්න ඉතින් කිව්වට කමක් නැහැ. මට හිතා ගන්න බෑ. ඒ වැඩසටහන කරලා දවස් ගාණක් ඉතින් මම පහු වුණා. ඉතින් මගේ රාජකාරියට මම උදේම යනවනේ ඉස්කෝල වලන්න යනවා. ඉතත් මම ඉස්කෝලට ගිහිල්ලා පයින් එනවා. මධ්‍යාහන වෙලා අවු යකාගේ අවු හරි ඉස්සරයි. මට ඉන්න බෑ. මම යනකොට යනකොට මට මාංශිකුත් තියෙනවා. හැබැයි කුඩේ අරගෙන ඇවිල්ලත් නැහැ මම. දැන් මට අලුතින් ආපහු මට පාරවල් ඉච්චර හුරුත් නෑ වගේ තියක් කරන්න දෙන්න යනු. මෙහෙම යද්දි මම පිටිපස්සෙන් කෙනාවෙක් කෙනෙක් එනවා. මට දැනෙනවා මම බලනවා පිටිපස්සෙන් එනවා එනවා. පිරිලා පිරිමේ කියලා මැදි වයසේ වගේ මට බයක් හිතුණා. මම මට ඉතින් සිතුවිලි කියන්න ඕනේ නෑනේ. නොදන්න පැත්තක් එකපාරම පරණ නෑ මං ඒ පැත්තට. මං හිමින් සරින් යනවා. නෝන ඔහොම ඉන්න මං බැලුවා මට මොකද්ද කියන්නේ. පස්ස නතර වුණා. මං නතරලකො ඇයි මේ කලබලේ දුරගෙන ඉන්නේ. අනේ නෝන එදාර මතකනේ අකුරු බැරි ළමන්ගේ දෙමාපිය රැස්වීමට මමත් හිට ඔබතුමියාව මතකද? දැන් මෙයාට හරි සතුටි. මං ආව තමා ඉතින්. මේකෙන් සාමාන්‍ය දෙයක් නේ. අපි ළමයි දෙමෝග්‍රාෆි ඔක්කොම එකයිනේ. ඉතින් නෝන එදා ගොඩාක් අපි චිත්‍ර ඇන්දා ක්ලේ වලින් සෙල්මේව හැදුවා. ඊට පස්සේ කවි කිව්වා කතා කිව්වා. ඉතින් අපේ ළමයි අකුරු බැරි වෙලා තියෙන්නේ අපි හින්දානේ. ඉතින් අපිට එදා හොඳට තේරුණා. දැන් අපි ළමයින්ට කරනවා. ඉතින් දැන් මෙයා කියවන මං හරි සතුටුයි. අපි ආයේ හම්බුයි මං එන යන්න. නෑ එහෙම යන්න බෑ. ඔහොම යන්න බෑ. මගේ පස්සෙන් එනවා. මම නතර වුණා. මම මොකද්ද කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? මම කිව්වම කිව්වා නෑ නෝන පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ. අනේ වයස්ගත පුද්ගලෙක්. ඉතින් කියන්න තාම අහිංසකයි. කියන්න ඕනේ චරිතයෙන් කතා කරන්න ඕනේ. මට දුකයි. මෙයා ගිහිල්ලා අර දෝල ගිහිල්ලා තැමිල් ගෙඩියක් අරගෙන ආව කපාගෙන ඇවිල්ලා මගේ අතට දෙනවා. මං හව ඇයි මේක බොන්න කරත් කරන්න ඕන. මං කොහමේ මම මේ තිබහ නැහනේ. අපි ඉතින් දුප්පත් මිනිස්සු හින්ද වෙන්න ඇති. නෑ මං කො නෑ එහෙම එකක් නෑ. මං ගෙනාවේ නෝන මේක අවසර වෙලාව. ඉතින් ඔබතුමීට මේක වටිනවා. බොන්නක මං අත හිතුව හරියට හරි. මං ගත්ත අතට අරගෙන ටිකක් අටට කියලා බිව්වේ. හිතරින් දන්න බැබ්ලක හරි ශෝමන්ති භාගියා. මට හරිම සතුටුයි. හැබැයි ටිකක් ඉතුරුලා තියෙනකල් මම ඉතින් චුට්ටක් කටවක් කරගත්තේ. මේක එහෙනම් ඔබතුමාත් බොන්නකෝ කියලා කිව්වා. ඔබතුමා කිව්වම කිව්වා ඇයි එහෙම කියන්නේ? නෑ අපි ඔක්කොම මිනිස්සු කෝ. ඇයි එහෙම හිතන්නේ? පස්සේ ගත්තා. මේ සිද්ධියේ ඉන්න මට කියන ඔබතුමා මට කියනවා ඔබතුමිය එදා ගිහිල්ලා අපිත් එක්ක කරපු වැඩේ ජීවිතයට අමතක වෙන්න අපේ ළමයින්ට අපි දැන් උගන්නනවා රැට. ඔව් දැන් වැඩ බැරි නෑ. උන්ට පුළුවන් ලියන්න කවි කියනවා සින්දු කියනවා. මට හරි සතුටක්. මේ සිද්ධිය පටන් ගන්නකොට මේක මෙහෙම වුණේ මෙන්න මේක තමයි. මුගක් අය හිතන්නේ මේ පළාත් දුර්වල වුණාම මිනිස්සු දුර්වල වුණාම ඒ මිනිස්සු ගැන බැනමැන ඉන්න. මුන්ට මුකුත් බෑ. මුකුත් බෑ කරවන්න දෙමාපියන්ට. ඇත්තට මම හිතලා මම ඒක උස්තාසන මාරු වෙලා ආපු හැටි මම හිතුවා.
ഈ കൊട്ടാശം ഈ സ്കൂൾ പോലെ ഇന്ന് ദൂരെല്ലാം മയങ്ങി ദിമാപ്പി അങ്കനുവകട്ട് ഇക്കസീ പണാദ്യ സിയെ കുത്തിരയിട്ടിയ ഇതാദാവശ്യാപ്പി ഹരി സുന്ദരായി ഹരിമ സുന്ദരായി മറ്റ മതക്കായി മമ സിന്ധു കീവ ഈട്ട് പാസ് കഥാകര അപ്പുടി കേവ ഈട്ട് പാസ് മങ്കുവ അപ്പി ദം ഉണ്ണ മം എകൊണ്ട് ദൂണ ക്ലേ ദൂണ ക്ലേവലി മൊണുഹരി ഹദമുത് ഹെവ ദീച്ച ഹദണ്ടുക്കോ ഹദണ്ടുക്കോ ദീകളൊക്കെ ധരണ ക്ലേവലി മേവ ഹെദു ഈട്ട് പാസ് മൻ ചിത്ര കൊറട്ടിക്ക് അതുണ്ണ അപ്പം ചിത്ര അതി മുതൽ അനേ മേ ചിത്ര എന്ത് ഹരിമ സുന്ദര ദമ്മേകൊണ്ട് ഹരിമ സത്തുട്ട് ദമ്മേകുമുക്കിയ കവി ഹീല തിമ്മക്കുവ അക്കുറു കീവ ഈ അക്കുറു കീക്കി അക്കുറു കീക്കി ഹീനാവി തീറ്റിയ പാസിമാക്കിയ ദിക്കുക ഓക്കെ തമാക്കുക പൂഞ്ചിലമ്മട്ട മേ പ്രാഥമിക അധ്യാപനക്കാൻ ഓക്ക തമാക്കിയുവ അത് പട്ടാങ്കണ്ട വേടി ഗിദ്രഗില ദമൈ ലമൈക്കെക്കാവിൻ്റെ ഹരി റസ്സാവില അപ്പി പുതിയ സിന്ധുവക്കിയമുത് അത് കഥാവക്കിയമുത് ഞാൻ ഇട്ട് പാസ് അക്കുറാക്കിയമുത് ചിത്രക്കണ്ട് മുക്കിയാൻ ലമൈക്കറ ഇട്ട് പാസ് ഏക്കിയ പുതിയ ഹലകളു എന്താ ഹരി സത്തുണ മാമേ കൊട്ടാസ് വെട പട്ടാങ്ക എത്തിനിന്നമ്മ എത്തിനി പശ്ചാമട്ടത്തിൽ മീ കൊട്ടാസ് ദേവാപുരത്തുന ഏ ദിവസ ഹരിമ സുന്ദര ഹരിമ സുന്ദര ഞാൻ ഏകുള ഹാമത്തിസ്യമ കീവേ അപ്പിട്ട് മീ മേ മേക്ക് മീ സാക്ഷരതാ മനസ്സുണ്ട് കീല വരന്നെ സാക്ഷരത ദുർബലതമാതി ഏകത്തിൽ ദിമാപുത്ര ഏവ തീരുന്ന അപ്പിട്ട് തീരും ഏകാണ്ട് വടി ഇത്ര മുന്നജന കട്ടിയതാണ് വക്കരണേക്ക് ദുർബലത ഹനുന കണ്ട് ദാറുവാങ്ങ് മീ പശ്ചി മട്ട ഹിത്തുന മമ മട്ട നന്ദിത്തുന മകേ ജീവിത മമ ലുക്കു പിണക്കേറുക കീല ഇത് ഹുങ്കാക്ക് വെള്ളാട്ട് ഹുങ്കാക്ക് അയിട്ടാണ് ഒരു ദുപ്പാക്ക് പേമെൻറ്റിക്ക് ബടുവിക്കുന്ന മിനിസു ഇനിമ കിയണോ ഹെബൈദാ ഏ കട്ടിയത്തേക്ക് വില ഇക്കത്തു വില ഏ പൂഞ്ചി വരേക്കല ഏകുള്ള സിന്ധു കീല ഏകുള്ള അക്രൂലിയല ക്ലേവലിൻസ് ഇവമേവ ഹദല ചിത്ര എന്തല അക്കുറു കീവ അക്കുറെ ഗയാന്ന കീല ഗയാന്ന വചന കീപ്പിയാ കഥ ഇട്ട് പാസ് ഓ മമ്മ ഏ വക്കര മറ്റ ഹരി സുന്ദര മകേ ജീവിത മേക മതാക്കൊണ്ട് മട്ടേ മമ കിയാണ് മേ ഉഗാണ്ടനുമാക്കിയാണ് കലുലെല്ല പുറത്ത് വടാ ഏകരണ്ടോനെ ഇസല ഏക ദറുവാകെ ആസന്നത്വ പുദ്ഗല ഹമു വേണ്ടണം യാം പന്തിയെ ദുർബലയെ കിൻവന ആസന്നത്വ പുദ്ഗല ഹുന്നോണം ഒന്ന ഒരു സിദ്ധിയെ നമ്മുടെ തായ് ഹക് മതക്കുണ ഒരേ കീന കൊട്ടാസ് മമ്മ ദിവസ പന്തി കാമര ബലണ്ട് ഗിയ നമുക്ക് കിയാണ് പന്തി കാമര ബലണ്ട് ഗില്ല ഞാൻ ഒന്ന് ഉണക്കണം ഇക്കലാമേ ഇക്കലാമേ ഒന്ന് മേ മങ്കുവാം അത് അപ്പേ ഗെദറാകി മുടിക്കില്ല ഹോ മങ്കിയാമ സാമാനക്കെ ടീച്ചറെ പുട്ടാക്ക് വാടി വലായി മമ്മ പാടും കിടന്നു അത് ചിത്രക്കാതിൻ്റെ തന്നെ അപ്പേ ഗെദറ് ഒന്നാമ എന്ന ലസണ ലസണ ഗവല്ലാണ്ട് ഇക്കലാമേക്ക് വിട്ടറ ഇക്ക ഇറാഗ് ഹോവ ഹത്തരാസ് കൊട്ടു വദ്യമ്മ കൊട്ടു കീപ്പിയാക്കി പക്ഷെ ടീച്ചർ ചിത്രത്തിക്ക് മാമ ബലുമ്മി മട്ട മട്ട പെഹലി കാവക്ക് ഐ മീ ഗിയാക്ക് നിമേ നീ ഇത് കീല ഇത് പാസേ മമ ടീച്ചർ കീവാവില്ല ആപ്പൂ കെല്ല കറന്നിമേനായ വല്ല മുക്കൂക്കറന്നാറിയത്തി അനേ മനം കണങ്കണ്ട് അവനം വെടന്ന കീല മമ്മി വലി മുക്കുത കറന്നു കീല മങ്ക ഞാന മമ്പറാകാണ് ആ പുണ്ടാക്കി അണ്ണങ്കോ കീല മങ്ങിയത്തി കട്ടാകര കഥാ കര 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 പുതിയ മുഖാദ്യമേ എന്തെല്ലാം തീന്നേ ഞാൻ അന്നിൻ്റെ കിവി ഗെതിരനെ ഇസി ഗെതിരക്കന്നെ മങ്ങ വേ ഗെതിരെ കൊഹി തീന്നേ ഈ തനം കീവാത്തി കീഴക്കു ഇതി ഗെതിരെ വിസ്തരെ കീഴണം കീക്കി ഇന്ന് കമ്മങ്ങയ മങ്ങുവ പുത്തേ ഗെതിര കാമറ കീയാത്തിന് അവിടെ കാമറ നേടെ കാമറനെ അവിടെ ഇതുപോലെ മെയ്യ മുഖാദ് മെയ്യ രതി വലത് ഓ രതി വില രതി വിലക്കുവ തീയുന്നു മേ തീ രതി വേണല്ല തീയുന്നു എട്ട തീയുന്ന മുഖാന്ത് ഏക സെമീൻതില അല്ലക്കുവ സെമീൻതില അപ്പം ഏ കൊടുത്ത മണിതാകാണിക്കുവ പപ്പു പത്ത് വീണ മുഖാദ് മെയ് വീണ് ഏലാമെങ്കിൽ മൂണി തൂവാലത്തിബുണ തൂവാലത്തിബുണ പക്ഷേ മറ്റത്തുന്ന മേലാമെങ്കിൽ മറ്റു വളർന്നു പക്ഷേ ഒക്കെ കഥാക്കല്ല മൺ ടീച്ചറെ കിവ മറ്റേ ദേമാക്കിയോ ഹാമ്പെന്തുണക്കില്ല പക്ഷേ ടീച്ചർക്ക് അമ്മിഷ്ടം വളണ്ട് നമുക്ക് ഒമ്മട്ട് വളണ്ടുണക്കി ഈ അമ്മയെ താത്ത ഏ കൊള്ളു പതിഞ്ചെല ഇന്നിക്കെതിരെ വിശക്കി വളക്കൂടെ ഇന്ന്
වැසිකිලි වඩක් උඩ තමයි ගොඩට නිදාගන්න. ඒක සිමෙන්ති ලෑල්ල ඒක උඩ දාගෙන හරි දුකයි, හරිම දුකයි. ඉතින් ඒ ළමයා කටේ තුවාල තියෙනවා. කැරපොත්තු එහෙම ඒකෙන් රැහැට එනවනේ, එනවා. මේ සිද්ධිය මට ඉන්නවා බැ, හරි දුකයි. මම මේ සිද්ධි දැන් බලන්න අපේ ගුරු ළමයා හඳුනා ගැනීම කරනකොට මේවා තියෙන ඇත්තට මේ ළමයිගෙන තියෙනවා, දරුවා හඳුනා ගැනීමකුත් තියෙනවානේ මුල් අවුරුද්දේම. ඉතින් මේක මම වැරදි කියන්නේ ගුරුවරුන්, මා ගුරුවරියකින් වැරදි කියන්නේ. ඒ සිද්ධියේදී ඒ ළමයා ඒ චිත්‍රයෙන් මම හඳුනගත්තා මේ ළමයට ගෙයක් නැහැ. ටීචර් කිව්වේ ඒ ළමයාම එපා කරපු ළමයි ඉගෙන ගන්න නැහැ කියලා. නමුත් කතා කරද්දී ඒ ළමයි ගෙයක් නැතුව වැසිකිලි වලක් උඩ ජීවත් වෙන ළමයි. අම්මයි තාත්තයි හරි අසරණයි. ඉතින් අර කටවටේ තුවාල තියෙනව රැහැට එනවා සත්තු කැරපොත්තු වගේ වුණෙනවා කටවටේ තුවාල. හැබැයි මේ සිද්ධියෙන් පස්සේ මගේ හිතට මං ටීචර් කිව්වා. ටීචර් පස්සේ මම ටීචර්ස්ලා කතා කරලා මම කොටම අඳුනලා දුන්න පස්සේ ටීචර්ස්ලාටත් මම දරුවා හොඳට බලන්න පුතේ කියලා. ඉතින් ආදරෙන් මම ගුරුන්ට ගොඩාක් ආදරේ. හැබැයි කාලයක් සති දෙකයි තුනයි හතරයි ගියාම ඒ ළමයට ගියක් ලැබීමේ කාරණයටත් මම මුල පිරුවා. පස්සේ සාමාන්‍ය ගේකුත් හම්බුණා. බලන්න අර පොඩි දේ චිත්‍රෙන් තමයි හඳුනගත්තේ. චිත්‍රෙන් තමයි. ඒකනේ ළමයන්දී ගියක් හඳුන කුමරෙදි වැලෙන්ද එයා දන්නේ නැන ගිය. දැන් සමහර අය වල රූපවාහිනී මේ වැඳලා මේ ළමයට එහෙම දෙයක් නැහැ. ඒ හින්දා ඇත්තට ඕනම කෙනෙක්ගේ චරිතය දිහා බලලම කතා කරන්න බෑ. එයාගේ හැසිරීම රටාව, එයා කරන කියන දේවල් දිහා බල අධීක්ෂණය කරපුවාම දරුවෝ හඳුන ගන්න පුළුවන්. මම කියන්නේ ඒ චිත්‍රෙන් තමයි මම දරුවගේ ඒ බැරිකම හඳුනගත්තේ. හැබැයි දරුවට ගියකුත් හම්බුණා. ගුරුවරු කිව්වා මූලංක මිස්නම් පුදුමයි කිව්වා. මං කිව්වා නෑ, ඉතින් පුදුම නෙමෙයි, ඉතින් දරුවොත් එක්ක අපි කතා කරන්න කොහොමද උගන්වන්නේ? පොත් පුරවල වැඩක් නෑනේ පුතේ. මං ගුරුවරුන්ට කතා කරන පුතේ කියලාම අදත් කතා කරන පුතේ දුවේ කියලා තමයි. ඒ සිද්ධියේ හිඳ මම හිතන්නේ උසස්සේ සම්මතයට වඩා සංවේදී මිනිසුන් හමු වෙනවට ඇති වෙන්නේ මට නම් ලොකුම සතුටක්. ලොකුම සතුටක්. ලොකු තනතුරු හමුණා මාටට වඩා දුප්පත් මිනිස්සේ, අහිංසක මිනිස්සේ, සංවේදී මිනිස්සේ කවුරු මගේ හදවත විවෘත වෙනවා, ගලහගෙන යනවා. මිනිසුන් අතරින් යහපත් මිනිසුන් දැකීම වඩා සතුටක්. ඒක තමයි මනුස්සකම කියන්නේ. හිතන්න මම ලංකා ටීචර් ආයි දවසක හම්බුම්. මේව තමයි පුතේ සුන්දර දවස්, සුන්දර කාලය, අතීතයේ සුන්දරයි. ඒ සුන්දර වෙන්නේ වර්තමාන දිහා බලනකොට. අද ළමයි හොඳ තැනක ඇති කියලා මට හිතෙනවා. ආයි දවසක හම්බුම් මම ලංකා ටීචර්.